එතැන් පටන් බෝසත්කුමාරය බොහොම සුවසේ වර්තනය වුණා නම්තබද්ධී අරතයක් සලකා ලෝව අරතය කර න අරතය සිද්ධාර්ථනම් වුණ එසේම කාල දේවලගනත අවස්තුමා සුදවුන් රයුතුමාගේ ගුරුතුමා අභිග්ඥා බල සහිතඋතුමෙන් එදා බෝසතුපත වෙන මොහොතේ වාසය කළේ දෙව්ලොව දෙව්ලොව දෙවියෝ නටනවා අත් පොලසන් දෙෙනවා පීති ගායනා කරනවා ඇහිලා මොකදෙ ඇෙවමකූවා ලොවතුරා බුදුවෙන්න අපේ බෝස්ථාණන් වහන්සේ මවකුසෙන් බිහි වඋනාා කියලා ඇ ආරංචයේ නිසා තමයි බලන්නෙන්නේ ඇවිල ළමයව සරසාගෙනෙනවා බෝස්සන් වහන්සේව සරසගෙන අතේතියන්ගෙනො තාත්තා ඇවිලගෙන පුතේ ආචාරයන් වහන්සට වඳින්න කියලා එහෙම කිව්වා ස්තාරන් හන්සේ අවසාසන ජීවිතේ කිසිම කෙනකොට වඳින්න මවපියන්ටොත් වඳින්න සුසුනෑ මෞපියපා වඳින්න සුත්සී බෝස්තුන් වහන්සේට. එනිසා කැරකැවිලගිහිල්ලා බෝසත් පුංචිකුමාරයගේ සිරිපතුූල් දෙක අ කාලදේවල තාපසයන් වහන්සේගේ ජටායි වැදුනාා සිරිපතුූ දෙ ගල්ලගෙන බැලුව කෞදම බලනකොට ඒ කාන්තයම් බුදු වෙන මහබෝස්ථානන් වහන්සේ හිනාවුනා ඇරජතු මැහු ඇයිද ස්වාවිෙන් අඩන්න්‍ය ඇහු පන්ද්‍රවයක් වත්තේනවාද නෑ මං හිනාාවුනේ මේ කුඩාදරුවා ලෝතුරා බුදු වෙනෝ ඒ කාන්තයි. ඇඩුවේ ඒ බුදු සිරිවලන්න මට ඉන්න ලැවෙන්නේ මංඊට පෙරචුතවෙලා අරූපබ්‍රක්්මලෝගඉපදෙනවා ආය මට දක්කිනු ලැබෙන්නේ නැති නිසා. එසේම දමගස් සෙවනේ වාසේ කරන වෙලාවෙ සියල්ලුම ඥාතීන් වබ්මගුල්ලිය යේද නො කියන සීසානෝ කිරිමවරුත් බලංහිටි නෑ අන්නේ වෙලාවෙ බෝතණන්හන්ේ ආනා පනස්සති භාවන වැඩ කුඩාාවයසිද ඒ භාවනා කරනකොට මෙ දමගහ සෙවනැල්ල නොසල්වී බෝසතුන්හන්සටම සෙවන සලසාධන්නා ධ්‍යාන බලට සුවයට සම්වදන වගේ ආසට පැනෙනෙගුණා. ඒ ආශර දෙකව පියතුමා වන්දනා කළා. කාලදයවල තවසාවන් වැන්දින කොට එදා වැන්දා පළවෙනිවතාවට දෙවැනිවතාවට මෙහෙදි වැන්දා. තුංග නිවතාවට ලෝ තුරා බුතු වෙලා වැඩම කර දවසේ යමා මහපෙළ හරදැකලා සිරිපතුල් වැන්දා. එතැන් පටන් දිගටම වැන්ද. අවුරුද්දාසේදී තරුණ වයිසිති රම්මේ සුරම්ම සුභ කියන මාලිගාත් තුනක තමයි වාසය කළේ රිතු විපරයාසයට අනුව. හතලිස් දහසක් දෙවගණන් වැනි වරගණන් පිරිවරාගත් බව සඳහන් වෙනවා. එකම පිරිමියක්වත් මේ සේවකොමඩුල්ලේ නොසිටි බව සඳහන් වෙනවා. එවගේ අම්දවසක ගිහිගේ අත්තරන්නේ ලෙඩෙක් මහල්ලෙක් මළමිනි අත් දැකලාගේ අහලතිබුණ පැවිදෙ දැළගේෙ හලතිබුණ නිසා. එමරු නගරමට ලෙඩුන් මහල්ලන්න. සසිියල්ලම නගරනිි වත් කළලා මලසිරරු ගැනේම තහනං කළා පැවිද්දන්ද නගරෙන් බැහැර කළා එසේ ආරක්ෂා කළා සංසාරයේ පුරාගන ආපෙරුම් බලයෙන් දෙවධහනුවර වාසය කරපු සොදෝන් පියරජතුමාගේ නැගනියගේ දියනිය යසෝදරානත බිම්බාදේවියව විවාහ කරගත්තා විෂිනාවන වයේදී ඒ දෙපලට දරුවක් බිහිවෙනවා ඒ දරවා බිහිවෙෙන් ඇසලපුන් පහෝදවසක ඊට පෙර මාස හතරින් හතරට එක මාසික දැක්කා එක වරක දැක්ක මහල්ලෙක් ඒ මහල්ලා දැක්ක කෝමද කියලා පුදුමයි මොකද සියලු මහල්ලන් නගරෙන් ඇත් කළතකුණ නිසා. දෙවවරු විසින් බෝස්ධාණන් වහන්සේට දැන් අිනිස්ක්‍රමණිට කාලේ හරි කියලා මවා පෙන්නනවා මේ මහල්ලු රූපය ඒ දැකීමෙන් දැනගන්නාම් අපිත් මහළු වෙනවා කියලා. තවත් මාසකින් පේනවා ලෙටෙක් ඒත් එහෙම දැනගන්නවා. තව දවසක දකිනවා මලසිරුඩ අපිත් මැරනවා මරණින් ගැවෙන්නවන කර කල්පනාකට. අන්තිම දවස දකිනවා ස්වාමෙන්නාසනවා පැවිදිරුවක්. නම් මේ වයිසටයාමෙන් ලෙඩවීමේ මරණෙන් ගැලවෙන්නතින එකව මාර්ගය පැවිත්තයි. ම මේ කාන්තියෙන් පැවිදි වෙනවා ගේෙ අධිෂ්ඨාන කරගෙන මගුල්ලු යනට ගිහිල්ල එහි විවේකෙන් ඉන්නවොට තමයි පණිවිඩයක් එන්නේ පුතෙක් කිපදුනයි කියලා. යසෝදරා දේවියට. ඒ වෙලා එ කටින් පිටවෙන රාහුලංජාතු බන්ධනංජාත මට බන්ධනයක් කිපදුනා තාත්තකෙන ගොඩදින් ලොකුම වන්දන දරු සෙනහස්. එනන් දරුවක පොදනයි කියන්නන්නේ ලොකු බන්ධනයක්. දමගහිගේ නික්මනවා ගෙලා අදිිෂ්ාන කළලා පලන්න බදුමේ අසරගමනි දරුවන් දන්දුන්නා ඒ පිනනිසා පුරුද්ධ නිසා දරු අයිපදනකොටම හිතලත්තිවරයි අතහරිනයි කියලා. ඒම හිතල තමයි හවස්සලාවි හැන්දෑවි මාලිගේට සැපත්වෙන්නේ මාලිගේෙට සැපත්වන වෙලාවි උඩුමහන්තලයකි හිටපු කිසාගෝතමීකයෙන් රාජකුමාරිකාව බෝස්ථානන් වහස දෙැකලා නිබ්බුතානෝන සාමාතා නිබ්බපුතානූන සාපිතා නිබ්පුතානූන සානාරිී යස්සායං ඊදිසෝ පති කියන නිබ්බුත පදකිව්වා. නිවන පද මෙවගේ පුතෙක්කන්න වන ය අම්මගෙනෙට්ට ඒ අම්ම නිවුුණා මේ වගේ පුතෙක්කන්න වනං යම් තාත්තගෙනෙට ඒ තාත්තත් නවුුණා යම් ඉස්්‍රියකට මෙවැනි ස්වාමියක්කන්නවනං ඒ ස්ශ්‍රියත් නිවුණේය නිවෙන් යනගමන නිවෙන පදකිව නිසා කරේ පැළඳගයට පුලක්ෂයක් කටන මා ලෙකලවල යව්වා තෑගි වශයෙන් කිසා ගෝතමීට. කිසාගෝතමි සතුට වුණා මාගැන පැහැදිලා බෝස්ථානන් වහන්සේ ත රාජකුමාරය අන්තපපුරයට කැඳවයි කියලා. එහෙම එකක් නෑ. අනිත්තෙක තම දරුවවා මැල්ලා අබොයන්ගේ මේ කිසා ගෝතමි නොවේ මෙයටට කිසා ගෝතමී කියගෙන හේතුව අපිත් තේරුම් ගන්නවනය කෙට්ටුයි කෙට්ටු ඇයටෙන කිසා නම ගෝතමී මේ නිබ්බූත පදහගෙන මාලිකේට ගයාට පසාමානය රෑකාලෙදි අජකුමාරවරුන්ට රජෝරුන්ට තියෙන්නේ නැටුම් බලන්නසිින්දුවහන්නවතමා තිය අත්පා මඩි නොත්සාව පිරිස පවන් සරන දා පිරිස මේ එක තම රජ සැපකයන් එක අපිට නෑ රජෝරන් තියනවා එට බෝස්ධාණන්න්ස උුස්මාආකාරයෙන්තියන එක කාන්තාවන් විසිම්මතම පිරිවරාසිටියය දිව්‍යාංගනා වගේ සැරසිලා සල්ු පිළියඇඳගෙන පිරිසක් වාදනය කරන පිරිසක් ගායනය කරන පිරිසක් නටනෝ තව පිරිසත් පවන් සලනෝ මෙහම කරත් අද නැටුම් බලන්න ගැමැත්තක් නෑ ඉතිනිසා නින්දර් වැටුනාා බෝස්ථානන්න්ස අපි යම් කෙනෙක් වෙන නටන වද ගායනවද එයා නිදි ති අපි නටලම කොට. නිෙස අපිත් නිදාගමමු කියලා. අර ඒ සංගීද බාන්්ඩොල් ලෝතියාගන පිරිසක් නිදාගත්ත. තව පිරිසක් ඒ තැන නිදාගත්තා. බෝස්තනන්සේ කුල් ිකමිහිට පයි කුල්ද ගොඩබ නිදී. ද මින්න්ද කියීල බලන්නකොට රෑ මධ්‍යම රාත්්‍රීන කෙල බලදදි එම පිරිස ගොරුුණවා. කෙනෙක් මං ගොඩවුනු තව කෙනෙක් කටෙන් කුණු කෙළ බේරෙනෝ. තව සසාමාරුන්ගේ වස්්ට්‍ර පහවෙලා ගහිලා නිර්වස්ට්‍ර වෙලා මහෝතකට පෙර දිව්‍යලෝකයේ දිව්‍ය සභාවක් වගේ දිවි විමානයක් වගේ සැරසී තිබුණු මේ මාලිග දැන් අමුසෝණක් වගේ වුුණා. තුන්බවිම ගිනිගෙන දෙවෙන වගේ දැනුනා මේ මොහොතම ගිහිග අත් ැර යුතු කගළ හිතුුණා එ චන් නැමත්තුමාට කතා කළ කතා කල්ලෙකු අස්සයාවල ඇස්ටි කරන් කෞුද මේ කන්තකාසු. බෝස්තනන්නාසි උපදින දවසේම වස්තු හතත් පාල වුණා එවැටකෙනන සහජාත වස්තු එයින් පලවෙනි වස්තුව තමයි ඇසතු බෝධීන් වහන්සේ පහළ වුණා දෙවනි වස්තුව මේ කන්තකස්වයා තුංවනිකෙන චන් නැමජතුමා කාලුදා යමජතුමා යසෝදරා දේවිය ආනන්ද ස්වාමිද්‍රයන් වහන්සේ සතරමහා නිධානේ ඕයා පහලවුනේ එකම දවසේ තින් පෙරම්පුරාගනාවේ ලෝවතුරා බුදුවෙන්න යන උතුමන් වහන්සේ වැඩම කරවාගෙන යන්නේ මමයි ඒ අන්තකස්සු. අද තරව තදට බැඳුම් යොදනවා ආසන පනවනවා හිතුව අදනම් දුරගමනක්තම යන්. වද මේ රෑදුල්හට විතර ගම ියනෑන් අඇද මේ යන්න අමුතුගමන. අස්වේට අත්තේරු නාදය නම් මගේ ප්‍රාර්ථනායිෂ් වෙනවා කියලා හේසාරවයක් කලා හා ප්‍රීතියකින් තම ේෂරවය කළ දෙවියෝ ඒ සබ්දිි වැලැක්වෝ අනිත්ත යහැරයි කියලා. එම වනිවිඩේදීලා බෝස්සණන්නන්සේ සමුගන්නය නෝ. කාගෙන්ද සංසාරයේ සාරක් සංකල්ප ලක්ෂයක් සෙවනැල්ලක් වගේ පසු පසමාපු යසෝදරා දේවියකින්. එසන් පෙරුන්දම් පුරාගෙනාපු පාරමේ ශක්තියක් කල්ප ක්ෂයක් පෙරුම්පුරකු මේ ගෞතම් බුද්ධසාාසනය කකරු ශ්‍රාවකයන් අතර අග්‍රවෙන රාහුල ස්වාමිින්ද්‍රයන් වහන්සේ වෙන්න ඉන්න රාහුල කුමාරයාග කාමරයට ඇතුළට යන්න හිතුවත් පහන් දැල්ෙන් පේනො එලියෙන් පේනවා කුඩා දරුවා මවට තුරළු වෙලා සැපට නිදි දැංගිහිල්ල මේ දරුව වඩාගන්න නිමින්නගියයුත් මව්වැැහැරෙනෝ මව්වැහැරුණොත් කතාවදි ගැස්සෙනෝ කතාවදි ගැස්සුනොත් ගමනට බාධාවනවා ඒ නිසා කහොමත් ආයඇවිල බලන්න පුළුවන්නේ මතු ලෝතුරා බුදුවෙලාම ඇවිත් බලන්නම් කියල එදාට අමාමහනිවනි සනසන්නන් කියලා දොරකට ඉඳගෙනම අඩියක් වතතුරට නොතියා ඒ දරුවා අදිහා බැලුවා පහන්දෙල්ලෙන් ඒක සාමාන්‍ය මේ ලෝකෙ පිය කෙනෙට්ට යන්න පුළුවන් ගමනක් නෙවෙයි සරගමන පුරා දරුවන් දන්දමින් දන්දෙමින් පුරුතු කළේ අන්තිම දවස යන්තිම ජීවිතයේ අන්තිම ෝහොන්තේ අඬන්නෙ වැලපෙන නැතුව තමන් යෝපන්දරුවා දාල යන්නමයි. එනි සහෙම එක බැල්මෙන් බලල සියලු සතුම දරුවා සේ සිතා එදා බෝස්තනන් වහසේ අභනිශක්‍රමණය කළා. ඇතුපිට නැගිල අස්ව අපිට නැගිල යනකොට ඒ කුර ගැටනහඩ පවා සඳහන් කරනවා දෙවිවරුව ඇවිල්ල කුරයට අතතිවවා කියලා. හටනොන ගේවා කියලා. මුරකාරයෝ දොරට වැගෙන දෙවිවරු විසිීම දොරට වැරියම්. ඒවෙලා මාරදිවි පු ්‍රැවිල්ල පෙනීදලකිව්ව ජන්නේ පාටවදව සතකින් සක්විති රාජ්‍යය පහල වෙනවා කියලා. නව බෝස්ධානන්නසේ අතර වුණේ එන්නේ. ඉපදු නේම ලෝතුට බුතුවෙන්නමයි. පිළිවෙලින් ගිහිල්ල ආජධානයන් එතරවෙලා නොමාන දීතීරයේ තමන් වහන්සේ ඇත් අස්වයාපිටින් බැහැලා මගුල් කඩුවාරගෙන හෙසකෙෂ්ටික අල්ලගෙන එක ශනයම් සිදල දැන්වා. හිසගේ සිදිත්්ති අවශේෂකේෂයෝ කැරලි වශයෙන් කිසි හලු බව සධාමය අපිද බුදු පිළි වහසගේ දක්ලති අන්නන්නේ විද තම ඒක ගන්නවුණා නැවතකෙ ස්වැවුණ නෑ කියනවා. එතමයි බෝස්ථානන් වහන්සේගේ අභිනිස්ක්‍රමණය කෙස් කැප්වා කෙස් වැටියකපල අධිෂ්ඨානයක් කල මම ලෝතුරා බුදුුවෙන වන කෙස් අහස රැඳේවා කියලා හසට විසි කළා. සක් දෙව රයුතුමා රාන් කරණ්ඩුවක් රැගෙනවිත් මේ කෙස් අහසදයෙන් පිළිගත්තා පිළිගෙන දෙව්ලොමට අදගෙනගෙහිල්ල ඒ දෙව්ලෝ සිලු මිනි කෙන සෑ ගොඩනගල හි තාමත් දෙවිවරු වන්දනා කරනෝ තවමත් වන්නා කර ට සලුපිලි ගලවල දැන් අධින් දෙයක් එපැෑ කාශ බුද්ධසාසනී යාළුවෙක්කිටිය ගටීකාරය කියලා අනාගාමි මෞපියන් පෝෂ්ණය කරගන දලා මරණයට පත්වෙල සුද්ධවාස ්‍රහ්මල්ලෝකග පහළ වෙලා රහතන් වහස කෙනෙක් ක ළයි නොද එතුමා තමයි අෂ්ඨ පරිෂ්කාරය අරගෙනෙන්නේ මේ ලෝක ආරම්භ වෙන කාලෙදී නෙලුම්පකුරක් ඇදෙනවා කියනවා ලුම්පකුරේ තියෙනවා නිෙළුම් මල් ගාන නෙලළුම් මල් එකක් නං ඒ කල්පෙට පහලවින් ලෝතුර බදුරජාණන්ස ල එකක්ක නමයි. මල් දෙකයින දෙනමයි තුනනන් තුන්නම හතරන හතරන පස් පහන පස්න මේ පාරයේ පකුරේ නිෙලුම් මල් පහයි.ඒ නිෙළුම් මල් පහේ අට පිරි කර පහයි. දැන් ඒ වෙනකොට අටපිරික තුනක් අවසංගලාති වුණ. තව දෙකක් තියනෙන ඒ එකක් අරගෙනෙනවා මේ බ්‍රහ්මරාජය. අරගෙනවිල්ල පිළිගන්නනවා. පිළිගෙන අර සලුපිළිියහාසට විසිකරද්දිී ඒවා දෝතින් අරගෙන ඒ බ්‍රක්්ම ලෝකට අරංගිහිල්ල එහි සලුමිනිසෑය බඳිනෝ. අදත් බ්‍රක්්ම රාජුවරුවයේ සු මිනිසැයි බෝස්තණන් වහන්සේගේ අවසාන ගී වස්ශ්‍රයට පූචා කරනවා. පන්දනක න අපිත් සාදු කෙලා අපිට වන්දනා කරන්න පුළුවන් අනුමෝදංගවෙන්න පුළුවන් දෙව්ෝගහිපුදවස සිර මිනි සෑ අත්තැඳ දෙගෙන සලමිනි සෑයත් ඇඳගෙන අපට පංගලැස් කරගන්න ලැබේවා කලාපි පාර්ථනා කරමු. මලන්න මේ උත්තමයන් වහන්සේකි කෙෂ්ටික පවා පූචනීය වුුණා ගිහි කාලෙමු. ඇඳපු වස්ත්‍රපවා පූචනය වුනාා ඇයි මුණදරම පුරමින් පාරණී පුරමින් ලෞතුරා බුතුවෙච්චුතුමන් අආසනමක් නිසා. පැවිදි වෙස් ගත්තා පාට්‍ර දරවනා, සිවුරු දරවුුණ න්න පැවිදි වෙන්න කැමැතිවුණ නමුත් මතක් කළේ මේ අස්සය බාර දෙන්න ඕන මේ ආබරන්ටික බාර දෙන්න ඕනේ මගුල් කඩුවත් බාර දෙන්න ඕනේ. එනිසා පස්සෙ මහන වෙන්න පුළුවන් රාජධානයට කිල්ලක් මව්පියන්ට කියන්න මං පැවිදිවෙච්ච බව. ඒ වෙන ගොට මහමායා මෞවිසෝ කළුරිය කල්ලා දෙවුලෝ පහලවුණා මහා ප්‍රජාපතිගෝතමින් වහන්සේ. දිනහතක් වයසති මේ බෝසත් කුමාරය දරුසෙනයසින් භාරගත්තා. එදාාව එපදනු තමන්ගෙම පුතා නන්ද කුමාරය කිරිමවරුන්ට බාර්ධල මේ අම්ම සංසාරස නෙහසින් බෝස්තරන්නාසට කිරිපෙව්වා පෝෂණය කලා නිදි කෙරෙව්වා තුරුළුවෙලා හිටිය. ආරක්ෂා කරගත්තා ඒ හඩා හදා වඩාගත්තු මෑනියන් තමයි මහාප්‍රජාපති ගෝතමින්න් වහන්සේ. එහැනාට විමුක්තිය පිණි සමයි ප්‍රතාාගතයන් වහන්සේ මේ ගමනග එහැමෝට මතක් කරන්නක් ොම පැවිදි වුණ මම සුවසේ වාසය කරනවා. කන්තකසුත් චන්නමත්තුමත් යන්න ගියා. නොපෙනනා මාන්‍ය දක්වා පසු පස හැරිහැරිමි අස්සය බලබලගිය දරාගන්න බැරි සොවිං අඩාන්ඩ. පෙන නොපෙනන මානෙදි ලය පැලී අන්තකසු මරණයට පත් වුණා ඒෂනයේ මනිදා පිපිදිියක් මෙන් තෞතිසාදී වෙලෝක කන්තක දිී රාජයනවන් පහලව වනා පසුල්ලික බුදුරජාණන්හසකින් දරමයාල සෝතා පන්න විච්ච බවත් සඳහන් වෙනවා. සාදුකිල අනුමෝතන් වෙන්න. ්‍රීතම එතර කරපු යානාව ලෝතුරා බුදුවෙන්න යන ගමන යානාවක් වන ලැබුණා. පිහිටක් වෙන ලැබුණනේ බෝස්තනන්වාසිට ලේස් පහසු දෙයන්නවෙ පස ගම්නයාම්ගම් සැරිසරමිංගිහිල්ල පිළිවෙලින් පින්්ඩ පාතිකර ගනිති රජගහනුවරදි රජගානුව රජකම්කර බිම්බිසාරයජතුමාට මුණ ගැසුන ඒ රාජ්‍යයෙන් පූජාන් කලා නමුත් භාරගත්ත නෑ පොරොන්දුවක් කොනාා ලෝ තුරා බුදු වෙලා පළවෙනි වතාවට වඩින්නේ ඔබේ රාජ්‍යයටයි කියලා. අසුව දුස්කර වතට පළැඹුුණා මොකද දම්ඹදිවතිප නදහස සරීට දුක් දුන්නත් බුදුවෙන්න පුළුවන්ක. ඒ කල්පනාාවනුව පස්සග මහනුන්න්නහස ම් තාපසවරු. ඔය නිමිති කියන වෙල්ලා ේකෑන්ගිල්ලක් කුස්සගෙන ලෝතුතරා බුදුුව ෙනොයි කියලා අනිවාර්යම කිව්වේ කොන්්ඩන්න කියන බමුණා. හැමෝටන් වඩා බාලයි. අනිත් බමුණ බොෝ වයසනිසාය මිය ගිහින් තිබුණක් මේ කොන්්ඩඥ කියන බමුණා තවත් හතර දෙනෙක් ෙටියාර තාපසවරුන් දරු බමුණුන්ගේ දරු ප්ප බද්ධිය මහානාම අස්සිී ඒ අවත් පොළඹවාගෙන බෝස්තාාණන්න්නහන්සගේ ලෝවතුරා බුදු බව වෙනුවෙන් ඇවිල්ල පැවිදි වුණා. අත්පා මෙහෙවර කරමින් කටයුත්තු කළත් බෝස්තාා අන්නාන් සිතාව කෘෂ වුණ ඇදගෙන වැටන දත්තටාව එවෙල්ලා උාන්ස මේ වත ඇතහැරිය. අතහැරල මැඳුම් පිළිවෙතට ටැවිත් දානෙ වලඳමින් පිළිවලින් භාවනා කළා ඒ අයි කලකිල්ලා බරණ සි පත්තනට ගියා ය වෙසඟපුන් පොෝ දවසක් උදාාවුණා සුජාතා කෙන සිටු දියනිය එක නොගරුකට ප්‍රාර්ථනාවක් කල්ලා තිබුණ අජපාල නොගරු කියල. හොඳ කොලේකට විවාහ වෙන්නත් පුතෙක් ලබන්නත්. ඉති හැමවුරුද්දෙම මේ දවසට මේ නොගගහ වටේ පිරිසුතු කරලා දිය නොමසු කිරිබතක් පූජ කරනවා. ඒ කිරිබත එදා හැදුව වැල්මිවලයි එලදනුන්ට බෝ ප්‍රනීතාකාරින්ත මේ කිරි ගන්නෙත් ඒ කිරිවලින් තමයි මේ භෝජනය හදන්නෙත්. ඒ වෙනකොටේ නොගගහයට බෝස්තානන් වහන්සේ ධ්‍යාන සුවයේ සමාපති සුවයෙන්වාසය කරන වෙලාවා දාාශය දැකල බලවාස සතුටුණා ගිහිංකිවා ආර්යාවනි අදදිීව පුත්‍රයත් වැඩම කරලා ඉන්නවායි කියලා. ඒ තරම් පෙනවක්තිපුුණා. පෝම සතතුට වෙලා කිරිිඩු සසාගෙන රන්තලියක පපුරවාාගනගීන් දෑතීම පිළිගැන්නුවා මගේ ප්‍රාර්ථනා සපලව වුණාවගේ ඔබවහන්සගේ ප්‍රාර්ථනාත් සපල වේවා කියලා. සමහර අඇතැනුත් ප්‍රාර්ථනා කරනවා අදත් මතුමත්ය ලෝතුරා බුදුවෙන් උතුමෙකුට කිරිපිණු පූජා කරන්න ලැබේවා කියලා. එඒම් ්‍රාර්ථනා කරපු නිසයි ඒවාසනාවවෙ තුමියයට ලැබුණේ. ඒ කිරිබු හතලිස් නමයක්ක පිඩුරලා දි හලිස් නමෙකට සෑෙන් වැළඳූ බව සඳාන් වෙන. ල අවසානි මෙ රන් ප්‍රාත්‍රය ගංගෙහි පාකරලයවා ලෞතුරා බුදුුවෙන වන උඩු ගම්බලායත්වා කියලා පාත්‍ර ටිකත් දුර පහලටගින් වේගෙන් උඩු ගම්බලා ගමන් කළා. හවස්සෙනකොට බෝ මැඩ දෙසට වැඩම කලා සොත්‍යය බමුණ කුසතනාට මිටක් පූජ කළා ඒ කුසතන රැගෙනවිත් මැනවින් අතුපතර විහිදේ තිබිෙන ඇසතු බෝධීන් වහන්සේගේ වටා වැැදකුණු කරද්දි සෑමදිසාාවක්ම කම්පාාවුණ පෙරදිග දිසානගෙන ලදිසාකම්පාාවුනේ නැහැ එතන ඇතිරුව කුස්තනටමිට ඒමොහොතේ දියමන්තිහාසනයක් නත වජරාසනය පහළ වනා දාහතරඩියන් දිග ඇතුූ. එහි වැඩ සිටියා. පෙරයාමී ආනාපානසති සමාධියෙන් ධ්‍යාන සමාපත්තිට සම්බඳමින් පළවෙනි විද්‍යාවට උත්සාහ කරද්දි තසබිම්බරක් මාරසේන ආරදිව පුත්‍රයාා පෙරටු කරගෙන පැමිණුුණා තැමනිෙල්ල අභියෝග කළ විශේෂයෙන්ම වර්ෂා නමයක් පැස්සුවා ආයුධවර්ෂා මැටිවරසා වැලිවර්ෂා උනුවලු වර්ෂා වැැස්සවවා ඒ ආයුද මල්බවට පත්වෙන බෝස්තාණන් වනාහන්සේට ඒ වැලි ආධ අතෙසේමයි සුලිසුලංහැමුව මහා වර්ෂා ජලවරෂා ඒසිල් එම බෝස්ානනසේ ආරක්ෂාාවනා අවසා බැරිමතැන කියනවා ඔය අසුනායිති මටයි ඔබට නෙවෙයි. මට සාක්ෂි වනිසමේ මාගේ මාරසේනායින් වාති මාරයෝ කොමත් සාක්ෂි දෙන්නවාන.ක ඔව්වෝ අපේ රජතුමාට මයි අසුනයිතිය ඔබට නෙවෙේ නැකටින්න වහා. තැම් බෝස්ථානන් වහන්සට සාක්ෂි දෙන්න කවුරුත් නෑ. යසෝදරාදේවත් නෑ රාහුල කුමාරයයක්ත් නෑ පියරජතුමත් නෑ ඥාතියෙක්වත් නෑ. කවද සාක්ෂි දුන්නේ. දරුවන් දන්දදිී ලඩක්්දී ඒ කඳුළු වැටුනේ මහා පොළොගටයි ඒ පොව දැනගත්තා ඒ කහඳුළුුවල රසේ කඳුළුවල බර. ලේදන්දේතිය ේ වැටුණේ මහා පොළොගටයි. සාධනාත්්‍යමින් දරුවන් දන්දීදි කම්පාාවුනේ ඒ මහා පොළොවමයි ඒ නිසා මිහි කතම දෙස් දෙනවා ඇතිය. තමන් අහසිගේ ශ්‍රීහස්තයෙන් පොලො විෂ්පර්ෂ කලාා එසේ ස්වාමීනයඔ වහන්සේම පෙරුම් පිරවාය ඒ බවමා දුටුවාය කියන්නාක් මෙෙන් සිය දහස් වරපොළොය කම්පාවුණා. ඒ කම්පාවෙන් ගිරි මේ කළ ඇතු පිටින් මාරදි්‍ය පුත්‍රය වැටුණබමට පරාජයවුණ හිසලෝලුවත පලාගියා. දෙවිවරු ලංගුණ බෝස්ධණන්නාන්සි සමාපත්ති වැඩුව ප්‍රථමයාමේ සංසාරය උපනු පංජීවිත තකිනා උප්පේ නිවාසඥානය අනන්තවත් ආත්භාව දකින්න පුළුවංවදියටයි අපේ බුදුරජාණන් ආසර ලැබුණේ. මධ්‍යමයාමේ මේ අනසත්වයා කරමාණුරූපව සුගතියට දුගතියට යනාකාරය පෙනන දිවැස්නුවනවත් දිබ් චක්කුඥානය කිය දෙවනි විද්‍යාව ලැබුවා. අලුියම කාලයේ කාමාශ්‍රව භවාාශත්‍රව දිට්ඨාශ්‍ර, විච්චාශත්‍රව කියන්නාව සියලු ආශ්්‍රව ප්‍රාණය කරමින් කෙලෙස් ප්‍රහාණය කරමින් ආශවක්ෂය කරඥානයට පත්තමින් අරියත්ඥානයට පත්තමින් සර්වඥතා ඥාන ප්‍රතිලාබයෙන් ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනා වෙසග පුන් පොහෝ දවසක අළුයොම කාලෙක. අනීකජාති සංසාරං සන්ධාවිසං අනිම්බිසං ගහකාරකංගවේ සන්තෝ දුක්කාජාතිපුනපුනං ගහකාරක දිට්ටෝසි පුනගේහං නකාහසි සබබාතේ පාසුකාභගගා ගහකුටන් විසංකිතං විසංකාරගතං චිත්තං. තන්න්නනංකයමච්චගාති අනාධිමත්කාලයක් සංසාරය, තෙරක්නොපිරෙන සංසාරයේ ලඟින් ඇසුරු කරපු. රාගදේශමෝහ කෙලෙස් සතුරන් එදා නැතිවුණා. කෙලෙස් ගිනිිදැල් නිවිල පුතුම ශාන්තියක් ලැබුණා ඒ අමාමහ නිවනේ සැනසීම නිවනයි. නිවීමයි. හරියට ගින්නක්. මතුරකින් නිවනවාකි. කෙලෙස් ගිනිදළු නිවල ලැබුණු ප්‍රීතිය ප්‍රීතිවායක් වුණේහෙමයි. ඒ දර මේ කවරුත් තහප එකක් නෙවේ තමන් වහන්සේම තනියෙන් ප්‍රකාශ කරපු උදානයක්. අනේක ජාති සංසාර නො එක් නොඒ ජාතිම මේ සංසාරය නිරේදිරිසන් ලෝගෙ ප්‍රේතුව අපායේ මනුෂ්ලෝක දිීව්‍ය ප්‍රක්්මලෝකව සැරිසරමිංආවා ගාකාරකං ගවේ සන්තු දුක්කාජාතිපුනක්පු නම් මේ දුකනමතිගේ හදන සසරනමතිගේ හදන දුදන මේ වඩුව කෞද කිය කිය හොය හොයා ආබා. ගාකාරක දිට්ටෝසිී වඩුව වඩු මහත්ත්‍යයෝ මං ඔයාාව දැක්කා. ඒ කෞද තා. තන්නාවනැමති වඩුුව අවිද්‍යාව කෙන කැණිමරලින් කරම කියන, නාමරූ පාදී කියන පරාල යොදාගෙන හදපුගේ පුනගේහන්නකාසිී ඒගේ අයහදන්න බෑ ඒ සියල්ල කැනිමරල විසුුණු විසුන්ු කළා වහළ ගලවුල දැම්මා දැන්ගේ සංසාර ගේ නම් මට නැවතනේ පුුණගේහන් නකාහසී සබ්භාතයේ පාසුකා භග්ගා සියලු පරාල ගලොල දෙම්මා විසංකාරගතං චිත්තා සියලු සංස්කකාරයන්ගේ හිත නිදහස් වනා. කරමයන්ගෙනත නිදහස් වනා කෙලෙසුන්ගෙන්හිත දහසුන තන්නානංකය මච්ජක තන්නාවිත නිදහස් වුුණ. ඒ විදිී ප්‍රීතිවාාග්‍යයක් පලකලා නැවතනම් උපතක් නෑ උපදවසං කලා අර ඉපදැනගොටපු පිළෙන කළේ ඒ බබයි. අවරු තිස් පහයේදී එවෙසඟ පහ දවසද ෂ්ට කරගත්යත්. ඒ අධිෂ්ඨානයමයි කොච්චර කල්පරණද විසි අසංකේය කල්ප ලක්ෂකට කලේ පැතූ පැතුම් ඉටුණා. ඒ නිසාම දවස් හතක් නිරෝධ සමාපත්්‍යයේ නොසෙල් විවාසය කළා ඒ බෝ මැඩම දෙම්වරු කල්පනා කලාා අපේ බෝස්ථාන නාාසර තාම්බුදු වෙන්න වැැරවන තාමත්ව අඩි වෙලන්වා සැක පාල කරා. දෙවීන්ගේ සැක දුරු කරන්න සමාපත්තිය නැගිහිටියට පස්සේ බදුරජාණන් වහන්සේ හසේ රුවන් සක්මනක් මවල. එහි පැනැගල එක ර ගිනිිකදකු චලකදකුත් මුළ කයකුර රෝ මෝලින් නික ඳක්නක් රෝමකු පේෙන් ජල කඳක්. එක ඇසකින් ගිනි කඳක්න අනිත් තැසි ජල කඳක්. එකතකින් ගිනිි කඳන්න අනිත්තතිින් ජල්ලකඳක්. එක පායකින් ගිනිි කදන්න අනිත් පයි ජල්ල කඳක්. නැවතනතු මාරු වී මාරවී ගිනිි කද ජල්ලකඳ විහිතෝ විහිතුවා. බුද්ධරූප දෙකක් මවමින්. බදරුවෙන් ප්‍රශ්නාසමින් ඒ බුදුරුව ප්‍රශ්ණ විශඳමින් සක්මංගරමින් සිවවිරිය අව් පවත්තමින් ලෝතුනා බුදුරජාණන් වහන්සේ ට පමණක්මව පවත්වන්ඩ පුළුවන් මේ ප්‍රාතිහාරය යමක මහා පාටිහාරය දක් පන්ටේතුනා සැකදුරු වුණ දෙවනි සතියේ කාත්කවුරුවක් පිහිරණ නැතිවෙල්ලාවෙ අර නෞවිධවරර්ෂාවෙන් තමන්න්න සියාරක්ෂා කරගත්තු මේ පණනැති සිතක් පිතක් නැති ඇසතු බෝධන් වහන්සේට කළගුණ සැලකී යුතුයි කියලා ඒ බෝධින් වහන්සේ දයා සතිය ඇසිපිය නොහෙලා බලා සිටියා ඒ කළ ගුණ සැලකීමේ පාඩම ලොවට කියා දෙමින් ලෝකයේ පළවෙනිම බුද්ධ පූජාව මේ බුදුසසුනෙ පැවැත්තුවවෙෙත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. තුංගනි සති හදි දෙකක් ආඩියලා හිටිය හිටක නැටියා කයේ දෝසොදුරු කරන්න සක්මංකලා සතියක්. එෙරුවන් සක්මනේ. හතරවැනි සතිීරුවන්ගේ වැඩසිටිමින් දරමේ තින ගම්බීරමතැන පට්ඨාන ප්‍රකරනෙම නී කලාා. එ මෙනී කිරීම දැතුවුණු ප්‍රීතිවේගය නිසාම නීල පීත ලෝහිතෝධාර්ත් මාංජිෂ්ට ප්‍රදව ප්‍රභාස්වරය කියන. සවනක්ගන බුදුරැස්මාලා විහිතුුණා. පස්සනි සති ජපල් නුගරුක කිරිපළ නුගරුකාදී වශයෙන් පිළිවෙලින් සත්සති ගෙවලා සං වෙද්දිී පපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයුනැත්ත සහෝදුරදෙන් අස්සුනීනී පිඩුයි පූජ කළා දෙෙරුවන්සරණ ගියා කේෂධාතු ලැබුණා එකේෂධාතු බුරුමේ සෙතගොංචෛත්‍යෙත් ලංකාවි ගිරි හැඩු සෑත් නිදන් කළ බව සඳහන් වෙනවා. පිළිවෙලින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පස්සග තාපසවරුට දේශනා කලා පළවිනි ධර්ම දේශනාව දම්ම චක්කපපවත්තන සූත්‍රයේදී. ඒ දේශනා ශ්‍රාවණය කිරීමෙන් කොන්්ඩඥ තාපසතුමා අන්්‍යා කොන්්ඩඥ ස්වාමින්නාසේ බවට පත්වමින් සෝවාන් පලයට පත්වනා. දහට කෝටිය කනාගාමි බ්‍රහක්්මරාජවරු ඒ දේශනාවේ අරිහත්තයට පත්වනා. දහ අටකෝටියයක් බ්‍රක්්මරාජෝට. පසුව පිළිවෙලින් අනත්ත ලක්කන සූත්‍රයේදී පස්නමම අරිහත්තයට යසකුල පුත්‍රිය පැවිදි වෙලා රහත් වුණ වරණ සිටිතුමා තෙරුවන් සරණ ගයා සෝතා පන්න වුණා ඒසිරු දේවිය සෝතා පන්න වුුණ තෙරුවන් සරණගේ පළවිනි උපාසකු පාසිිකව දෙන්න බවට පත් වුණ. එසේම මේ බුද්ධ සාාසනය පළවිනි රහත් හැටනම් බෙහි වුුණ. එමල සුභාාවු ගවම්පති පුන්න ජී කියන ස්වාමින් වහන්සෙලත් තවත් පායයාළලූ පනස්තනකුත් පැමණු නිසා සියලොම ස්වාවින්නහසරට මතක් කළේ එක මඟ දෙනමක් නොවඩින්න චරත භික්කවේ චාරිකං භෞජන හිතායි පෞජන සුකායි අත්තා හිතායි ලෝකානු කම්පායි. ලෝවට අනුකම්පා පිණිස සුව පෙනනිස්ස චාරිකාය වඩින්න හැටනම් ඉන්න එක මඟ දෙන්නේෙක් වඩින්න පාරවල් හැටකයන්. එසේ මුලමැදාගේ පත් වූ පිරිස්සුදු සද්ධර්මය දේශනාකර එහෙම වඩි අතර තමයි අසජ ස්වාමීන් වහන්සේ සත්‍ය සොයායන උපතිස්සමානකට මුණ ගැහුුණේ. ජේ දම්මා හේතු පබවා තේසං හේතු ප්‍රතාගතවාහ තේ සංචය ඕනිරෝධංච ඒවංවාදී මහා සමනෝ. යම් හේතුවකින් පල හටගන්නවන හේතුව ගැයි ඒ බුදුරජාණ වනාසි දේශනා කරන්න. හේතු නැතිකිරීමෙන් පල නැතිවන නිවන ගැනයි දේශනා කරන්න. ඒ පද දෙෙ කහලා උපතිස්සමානෝකතුමා සෝතා පන්න වන කෝලියමානෝකතුමා පදහතර හල සෝතාපන. ඒ තමයි මේ ගෞත බුදුසසුුණ අග්‍රශ්‍රාවක දෙන්නම සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා. ඉරහඳ වගේ වැැබරුණු උතුමා. එතේ වවැනි දහස් ගන ශ්‍රාවක පිරිස් ක්ෂ ගනා ශ්‍රාවකපිරිස් කෝටි ගන ශ්‍රාවක පිරිිස් භාග්‍යවතුන් වහන්සට හිටිය. අවෞරුදුහස් පහක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවාරෑ නොබලා ශ්‍රී සද් ධරම ෝඩ දේශනා කළා ඒ දේශනා ධරමය අසූ හාරදහසත් දරමස්කන්ද වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේ දරා සිටිය අසෝ දෙදහසක් දරමස්කන්ද බුදුරජාණන් වහන්සේගෙන්ද දෙදහසත් ධරමස්කන්ද අග්‍රෂ්්‍රාවක මහා ශ්‍රාවකුතුමන් ගෙන්දු දරාගත් බව තමන් වහන්සේ තේයටගාතාව සඳහන් කල්නවා සියල්ල මසු හාර්දහසන් ඒන් විසිියෙක් දහසක් වනේිට සූත්‍රපිටගේ විියෙක් දහසක් අවිිදරම් පිට හතලිස් දෙදහසයි. ඒ දර මේ තමයි අදාපිට ශාස්ටෘන් වහන්සේ වෙලා වැඩසිටි නැත් ඒ යුතුකම කරලා අවුරුදු වස්සුවක් පිරෙන වෙනකොට වයස වෙනකොට බුදුරජාණන් වහන්සේට අවුදු හැත්තාටක් වයස වෙනකොට යසෝදර අෞත්තමාාව ප්‍රජාපති ගෝතමින්න් වහන්ස පැවිදි වුණ භික්ෂු නිසාසනය පිහිටුණා. ඉඩ පස්සු යසෝදරෞත්තමාාවිය පැවිදි වෙලා අරිහත්තයෙන් අමාමානිවන ශක්ෂාත් කළා. විශාලාමාහනුවර වාසයක් කළේ. ති පිරණවන් පාන්න අවසර ගන්නාව වැද අවසර සමාවගත්තා ප්‍රාතිහාර දක්වල එතුමයා පිරිණිවන් පෑව. සඳහංගෙන එකටම් පෙරුම් පිරූ නිසා එකම පින්කම්ම කළ නිසා පදුනත් එකටමනි සායික දවසේ පිරිනිවන් පාන්න තිබුණන එකම දවසමයි. නමුත් ලෝකට එකවර සිදුවන විපත් දෙකක් දරාගත නහැක නිසාවේතුමිය. බුදුරජාණන් වහසට පෙරම නිවන් පුරේයට සැපත්තුනේ යන පිරිනිවන් පා වදල් සැපත්තුනෑ ෑන හසිංක ෙවත් ගානයවෙයි එතනම නිවුණා එතනම නැති වුණා හිතන නිරුද්ධ වුණාව ්‍රාහල හරහතන් සිෙත් අඩුවයිසිං පිරිනුවන් පැෑබව සඳහන අවරුදු හතලිස් හයන්තමයි ස්වාවින්නාසි පිරිණුවන් පාලතීන්. සුදවුන් පිය රජතුමා මහපාර මැද දේශනා කරපු ගාතා දෙක හල සෝවානනා සකදාගාමුණ මහා දරම පාල ජාතක හාලා අනාගාමි වුණ මරණ මංචිකයේදී භාග්‍යතුන් වහන්සේ වැඩම කල්ල ශ්‍රාවක පිරිසත්යක යිෂ් පර්ෂ කරමින් සත්‍යයක් ක්‍රියා කළ හිසට අතතියාගන සත්‍යයක්්‍රයා කරලා සුවපත් කරලා දෙසූ දර්මයයාහල අරිහත්තයට පත්වෙලා දවස් හතක් නිරෝධ සමාපත්තිී වැඩහිඳලා පිරිනිවන් පාවදදාලා එපියරජතුමා. මාතෘ දි්‍යරාජය දෙව්ල වැඩසිටි හත්ත නිවස්කාලෙහි වැඩම කරලා අවිධර්ම දේශනා කරලා ඒ මවත් සෝතාපන්න පලයට පත්ව සසරින් එතට වුණා. ඇසුරු කරපු දනන් ඥාති පිරිස් ලම නිවන්න පුළුවන් ජීවිතයල්. අපේ බුදුරජාණන් අහන්සකි ජීවිතේ. හේතමයි කල්්‍යයාන මිත්‍රයාගේ සුවය. උන්නාසර ගැසුරට පත්තුනොත් ඕනම කමෙක් එලොවී ලෝතුරාස්ුවත් ලබනෝ. මේ අන්තිමමාත් මේ විතරන්න වෙයි බෝසත්කාලයේ බවා පාරමීභූමියදිපවා දෙවලො ඉපදිච්චවා රණන්තයි මිනිසුන් බෝස්ථානන්නා සි ගවවාදී පිහිටල එයින් අපිට සීවෙනවා නිමිචරියාාවේ. නිමි ජාත්තකේ ඒ නිමි මහ රජතුමාගේ අනුශාසනා පිළිබැඳපු ලක්ෂ ගනම් මිනිස්සු දෙවුලෝ පහල වුණා. සක්දව රජතුමාට ආරාධනාවක් කළ අපේ ගුරතුමා මනුස්සලෝකින් අපිට වන්දනා කරගන දෙව්ලොවට එක්කෙන්නේ කියලා. මාතලිදිීව පුත්‍රේ යවනනා රජතුමා කැන්දගෙන එන්න කියලා මනුස්ලෝකන රජ කෙනෙක්මේ. ඉතිං ගිල මදක් කරන යමු දෙෙන දෙවුලොෝව. මඟදිහානෝ දෙවුලෝ යනවද අපේ පැත්ති යනවද. ඇතු අපි කහමත්ති තිෙන ප දිින්නේෙ දෙවලබන අපාය දැක්ක නැනෙ ගොඩක්කාලකි එ සරථය පදවන්න නිරේදසිට අනතුමා නිරේ පැත්තට යනවා නිරේ පැත් එකින් එක ගිහිල්ලයේ නිර සත්තුත්ත කතා කරනවා මොනවා කරලද මෙ හිටාව කියලා අර වැවරු කන්නල විහාර එකින් එක ටැඳල තියෙන්නේ නිම මහා රජිතුමා අහපු විස්තරේ එකසිය තිස්සයක් නිරේවල් තියනවා යි කරන්න පාපය විඳන දුක කියන දෙකම තියනවා. ර නිමි ජාතක පොත්ත සඳහම් වෙන මේ නිමි රජතුමා ලෝතුරා බුදුවෙන්න පෙරාත් ලක්ෂ ගනම් පිරිිස් සුගතිය පිහිටව්වා. තේමිය පණ්ඩිතයන් වහන්සේ අවුරුදු දාසයා කොරෙක් නොවී කොරෙක්වගේ ඉදලා අන්දෙක් නොවී අන්දේකගේ දලා බිහිරෙක් නොවී බිහිරෙක්ගේ ඉදල්ලා අන්තිමට ගිහිකෙන්න්නේෙක් මෙන ැබුණා මේ කාලකාණ්නිි දරුවා දල්ලෙන් පහරදිල මරල වලදාන්න කෙළෙවානි. ඉතින් වනාන්තරයේදී පෙනී ඉඳලා තමන් වහන්සේගේ සත්‍ය ස්වරූපය පෙන්නවා ඇවිදින්නක් පුළුවන් කතාගරන්නක් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. රතාාචාය තාාරාධනකළ රාජට වඩින නෑමං මෙචර දුක්විඳ රාජි කරන්න නෙවෙවයි මං පැවිදි වෙනවා කළෙදා පැවිදි වුණා අවරුද්ධාසියයිකු මාරයට රජකම් කරන්න බැරි නිසයි අඟපෑවි. නමුත් ඒ නිසාම, තුමත්තාව මවත්තාව මුළු රාජ පිරිසමවා නැවතර වඩම්මගෙනයන්. ඒමවොතේ කතා බහ කළ රජතුමනි මරණය පමානවන්නේ. කෞද පොරොන්දු වෙන්නේ වෛස්්‍රයනකම් ම ජීවත්තය කියලා ඒ නිසාම මේ කංචකාමියෝ විඳිමින් රජගම් කල්ල පසුව මහන වෙන්නගේ ලොබතුමා කියන වච්චනය මට කරන්න බෑ. අදාදේ මරු පින්ංකරගන්නේ කෙලෙස් දට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලිවෙන්න. අච්‍යේවකිච්චංා තප්පං කෝ ච්ඥෝ මරනෝසුවේ රජතුමනී මරණය හෙටවෙන්න පුළුවන් අද පමාවෙන්නේ යයි. කවුද මේ මරණෙන් අපි ගලවන්නේ. එනිසාමා පැවිදි වනාය කියලා බණකිව්වා. ඒ බනාහල තාත්තමහන වුණා. අම්ම මහන වුනා මුළු රාජධානය පිරිසම මහන වුණා. ඒ රාජ්ජල්ලගන්නාපුූ තවත් රාජ්‍ය ගරජ කෙනෙෙන් මේ රත්තරං ගබඩඇරල්ල තින දැක්කල්ල මේ ආදීනවයක් නපුරක් ඇති කියෙලා කල්පනා කර කර අවිදිනකොට ආසින් වැඩමරව බෝස්තණන්නාසේ ඔවුන්ටත් බන කියලා තවරාජධානයක් මහන කරගත්තා. ඔවිද රාජධානී හතක මිනිස්සු මහන කරගත්තා කෝටි ගාන ඒ බුදුතු පිරිස. මේ බුද්ද ාසනයේ රහත්තච් නිවන්දක විරිස්තමයේදීටිය. ඒකෙත් අන්තිමටම් මහල්ලාතින සුරාසොඩුන් සුරාපානය කරපපුවයි එයාලෙති කවුරුමානුන තපිඉන්නවගෙන හිටියා. බොන්න හදන්න කෙනෙක් න්‍යන්තිමට. බොන්න නැති නිසා අන්තිමට කියල මහන වුණා ආන්න ඒ අයට සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ. ලංකාවිපදිලා ලංකාවිදි රහත්වෙලා පිරිනිවන් පානට ඒ අන්තිමයා ියදයෝ මහරහතන් වහන්සේ. හයිම් පේනවා මහනවෙන්න යනකොටමත් කලින් ගීපයදම කලින් නි වද කළති. අන්තිමට ගපුවය අන්තිමටි වන්දකලති නිසා අපායට ගත් අපි කතාවත්ති නික්මට යන් ඕෝනකි මේ පිරිසටත් අප පයෝජනා කරන්නේ මහනවෙන්න යනවානා ඉක්මට මහනව. කල් මනින් දෙප කල්මැන්න්නොත් අපට තේරෙන්නේ අපේ ජීවිතයන තිවේද අපේ ගමනට බාධාවෙන යම්කිසිී මාරපාශ්ික දරමයක් අපට ලංවේ දන්නේ නෑ එනිසා තමයි මෙ මරණය මාප පමානු කරන්නේය විපත් කරදර කවදයිදික අපි දන්නේ නෑ ඒනිසායේ අය සුව පත් වනා ඒ සියලු දෙනා මමා මානිවනින් සැනසුනා එනම් බෝසත් අවදිය පවා ධරමදේශනා කරලාතියෙනවා. මිත්තානිසන් සූත්‍ර දේශනා කලිත් ඒතේමිය පණ්ිතයන් වහන්සේ මයි රියතුරාට සුනන්ද්‍ර තාචාරයට පහෝත බක්කෝ බවති විප්පවුත්තෝ සකාගරා බහෝනං උපජීවන්ති යෝ මිත්තාානන් අදූපති මිත්‍ර ද්‍රෝහීනොවන්නාට ලැබෙන ආනිසංස ඒදේශනාව නැවත භාග්‍යතුන් ආස දේශනා කරලතිය නො ඒදේශනාාවද පිරිත් පිරුවවානා පොත්ව හන්සතුළ සඳහරන් වෙනවා මිතුරන්ට ද්‍රෝහි නොවීමේ ආනිසංස. හොඳට කියවල බලන් ඒ තිගෙන ගොඩක් ආනිසංන්ස නයෙන් වැඩනවා බොහෝ පිරිස පිරිවරාගන්නවා තමන් ගෙදරටන ගොට බොහම ගරු සරු කරල පිළිගන්නව කවුදේ මිත්‍ර රෝහි නොවෙන කෙන. එහම කෙනෙක් පරවතයකින් ගහගින් අටුනක් එයාට පිහිටත්තියනවා කොහ රැඳෙනව කියනවා. ඇයිඒ මිතුරන්ට රෝහි නොවීම නිසා. ඒ බවයි ඒ දේශනාවේ සඳහාමෙන්. තින් මෙවැනි බෝසත් කාලේපවා ලොවට අරථ චරිියාව සිදු කරල සුගති මඟ පිහිටවපු චරිතයක්. නිම රජතුමාප වයිසේමයි දෙවුල වත්ගිහිල් ඒ අයට බන කියල නැවත රාජ්‍යයට පැමැණුණා. එහෙකේ මේ ලෝතුරා බුදුුවේච් දස බලධාරී බදුරජාණන් වහන්සිට කොයි තරං අයව සසරින් එතර කරන්න පුළුවන්ද. සරවං්‍යතා ඥානයෙන් සියල්ල දකින බුදුරජාණන් වහන්සට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද. දෙ දේනි සාතමයි ඒ තතාගතයන්න්නහන්සගේ බුද්ධ දේශනා වහල විතරා. විසි හත රාසංකෙය නවකෝටි හැටලක්ෂයක් සත්වයෝ අමාමහනිවන් අවබෝධ කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ ගැවෑමෙන් අවරුදු සීයක්ක් ගෙතැන ඉන්දියාව දඹදිව කෝටි සීිය ක්‍රාහතන්නාසෙල පහළ වුණ භාග්‍යතුන්නහසේ නැතුවත්. ධරමය පිළිපැදලා. එයින් අවු දෙසිියගානකට පස්ේ ලංකාදීපේ දුටු ගම් රැතු රජ කරන්න සමයේ කෝටි අනෝහයක් රහතන්නාසලා අදත් ඒස්වාමෙන්න්න සල සිවරු දරාගෙන ඉසමුඩු කරගෙන නිවන් මඟදිවුණු කරනවා. මේ උපාසකු පාසිකාාව නිවන් මඟදිියන්නු කරනවා. ඒසිියල්ල භාග්‍යවත්තරයා සම්මා සම්බුදුරජාණන්නාසිගේ බුත්ධානුභාවේ පාරමී බලයයි කෙලා ිසාධනාදේෙන් පිළිගන්නටවා.